සම්බුද්ධ සරණයි හැම දෙනාටම සද්දාබුද්ධි සම්පන්න පන්නත්න අද දවස්සේතුන් ජයමග වැඩසටහන සමඟ ජයමග ධර්ම දේශනාව සමඟයි ඒආත්මික වෙලායිඉන්නේ පින්නත් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා නිබන්ධ උත්සාහ කරන අය ඉති අපි බොහම වටින කාරණාටිකක් දවසේ සාකච්ඡා කරා පෙරේද දවසත් අරගෙන තක්ක සන්ටාන සූත්‍රය ගැන මේවා ප්‍රායෝගික ක්‍රමවේද කියන එක ගැන අපි බොහෝ වසයෙන් සඳහන් කරන ොහැම් වෙලාවකම හරියට නිකං යම් ගන මුල ද්‍රවයක් අරගෙන ඒක අපූරු නිර්මාණයක් නිෂ්පාදනයක් සිද්ධ කරන යන්ත්‍රයක් වගේ මෙවැනි උපක්ක්‍රම අපේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් වහාම අඩු කරලා නැති කරලා ඒ කෙස් ධර්මයන් තුළින් අපේ ජීවිතය සුවපත් කර ගණ්ඩ අවශ්‍ය කරන කුසයන් උපදවාගණන්ඩය කරෙස්ථර්ම නැති කරලා අවශ්‍ය කරන කුසලයන් උපදවාගණ්ඩ කරන වැඩපිරිවෙල තමයි ඇැබලේම අපි ගණ්ඩෝන උත්සාහ ගත යුතු තියන්නේ වැඩපිරව නිර්මාණ කර ගැනිි සහ ඉතින් අපි බලමු අපේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ කියලා මේ ක්‍රමවේද ප්‍රායෝගිකව අපේ පැත්තට වර්ධනය කරගන්නේ කොහොමද කියලා අපි විමසල බලමු. දැන් ක්‍රම පහක්තියන පලවිනි එක අකුසලයක් ආපු හාම කුසලයෙන් ඒක ඉහිර කරලා තද කරලා නවත්වා ගන්නේ එක කුසලය සංවර්ධනය කරලා දෙවනි එක අකුසලයක් ආපු හාම ඒ විදිහට බැරිනම් ඒවිදිට උත්සාහකරපු හම අර කොටයක් කොටේ ගලතින ඇනයක් වගේ උත්හ කරපු හාම ඒ ලොකු ඇ අයිං කරට ටයෙන් තට්ටු කළ තට්ටු කරලා ඒ අයිංකරග්ඩ බැරිනං මොකද කරන්නේ ඊට පස්සේ අපි උත්සහ කරනවා ආදීනවමිනිහි කරන්ඩ මලමිනික් කරේල්ල ගත්ත වගේ කියලා ඒකත් බැරිනං සිද්ධි වලට යන්නෙ නෑ විතර්කවලට යන්න ඇතිවට විතර්ක හනවා අර සිද්ධි මිනිහිකිීම අයින් කරනවා රිනිග හැක් අඇගෙනඉන්න කෙනෙක් ඇහැක් වහපු හාම් ඇස් දෙක වහගත්ත හම එලිය පෙනි පෙනී තිබද පේනෙ නෑ වගේ. අතරනි එක එකත් බැරිවුණොත් හේතුවමිනිහි කරනවා හේතුව මෙිහි කරලා හේතුව නැති කරගඩ කටයුතු කරවා එක හිරුදුටු පිණි වගේ හාම අකුසලේ නැතිවෙන කමවේදයක් එකත් එ එකත් බැරි වුුණොත් වීරේෙන් දතින් දත ගටාකිලයි සඳහන් කලා තියන්නේ දතින් දත ගටා මේ අකුසලය යට පත් කර ගන්නවා. ඉතින් මේ කාරණටික තමයි අපිට සාකච්ඡා කරගණ්ඩ තියෙන්න මේ කාරණා පහ එන්න අකුසලයත් එක්ක හරියට නිකං සමහර විට අපිඔය ගැලීම් සටහනන් සටහන් හෙම දන්නවා අපි දන්න මේක බැරිවුණුත් ී ළඟට මේක මේක බැරිවුණොත් මේක මේ බැරිුණොත් මේක ඒ විදිහට නිකං සටහනකින් නැත්තං ක්‍රියාත්මක භාවයකින් නැතං ක්‍රමවේද පහා ක්‍රියාත්මක වෙන වැඩ පිරිවෙලක් විදියට තමන්ගේ මනසේ රැඳෙන්ට ඕනේ එක මේ මේ ක්‍රමවේද පහ ගැන හොඳින් අධ්‍යනය කරලා ඒවට අවශගන කරුණුත් අපි ළඟට ඕන වෙනවා ඒ කරුණු තමයි පලවෙෙන එකට ඕන වෙන්න ඇර අකුසලය යට කරඩ කුසලයෙන් මේ යට කරන්ඩ නං අකුසලය ඒ ඒ අකුසලය හඳුන ගණඩ නි පළවනිීද අපිට අවශ වෙන කාරණනාටික තමයි ඒ ඒ අකුසලය හඳුන ගණ්ඩ ඕන ඒ අකුසලය හඳුනගන්නුව වගේම අපිට ඒ අකුසලයර් නැති කරගණ්ඩ කුසලය වර්ධනය කරන්්, මොනවද කරණ්ඩෝනි කියලා. ඒවා හරියට හඳුර ගණ්ඩන උදාහරණය අපි හැමදාම ගන්න උදාහරණීම ත්තොත් අසුභ භාවනාවකින් රාගය යටපත් කරන විදිහ කොහොමද කිය දැනගණ්ඩෝනේ. අසුභ භාවනාවකින් රාගාධී කෙලිස්තර්මය යටපත් කරන ක්‍රමවේදයමොකක්ද කියලා අපි දැනගණ්ඩෝන. එතකොට ඒ භාවනාව කරන විද්‍යහ දැන ගණඩෝන ඒ භාවනා වෙදී කොයි විදිහටද මේ කුසලය වර්ධනය වෙලා මේ මේ අකුසලය නැතිවෙන්නේ කියලා අපිට සිහියෙන් කියාගණ් පුළලුවන්කමක් තියෙන්ඩෝනේ. ඒක කතා කරන්ඩ ඒ ගැනකාඩ් හරි කියලා දෙන්න පුලුවන්කම තිෙන්ඩෝනේ. ඉතින් මේ ක්‍රමේ ගැ අවෝධයක් තිේන්ඩෝන ඒ එක තමයි කුසලය වර්ධනය කිරීම උපරිම අවස්ථාව තමයි කිසිීම මනුස සරිරයක් පොළිබඳව. රාගයක් නූපදින විදිහට තමන්ගේ සිත සකස් කර ගැනීම. කිසිීම මනුස ශරීරයක් පිළිබඳව රාගයක් නූපදින විදිහට තමන්ගේ හිත සකස් කර ගැනීම තමයි අපේ පරමම බලාපරොත්තුව. ඉතින් මේ විදිහට අපි බොහෝම හිමින් සැරේ අපේ ජීවිත නිවැරදි කරන වැඩපිළට තමන්ගේ හිත තුළින් උපදවනවා. ඇද මේක කලබල වැඩුව නැ ටිකට ටි හරි අත්්දකින්. බලවවා බොහො ොහොදයි හැබැ කලබල වෙනවා කියැන ඉක්මං වෙන්්ඩෝන කලබල නොවී ඒඇන්න මේ ඒක කලබලයක් නැත්තන් නොසන්සුන්කමක් ඇති නොකරගෙන වේගවත්ව මේ සිද්ධ කරගන්නට මොකද මේවා සිද්ධ වෙන විදිහට අපේ හිත සකස්කරගත්තාට පස්සේ යම් ගැටලුවකදී ස්වයංක්‍රීව සිද්ධිය සිද්ධ වෙනවා වගේ දැනවා ස්වයංක්‍රීියව කියන වචනම කියැන හේතු සහගතව සිද්ධ වෙන. ඒක ඇන මගේ මෙහැවීම අවහතාවක්ඕෝනෙන් හැ ඇතකොට ඇත්තටමත් අපි සස්වයංක්‍රීිය ක්‍රියාත්මක වෙන වස්තුූන් වගේයක් අපේ ජීවිතය කෙලාකයන්නේ අතීතයේ අපිට දැක්ක දේවල් අහපු දේවල් විඳපු දේවල් හින්දා මේ වෙලාවේ සිතුවිලි ඇති වෙන ක්‍රියාවලියයක් තියන උපකරණයක් තමයි අපේ හිත කෙලාකයන්නේ අප ජීවිතය කෙලකයන්නේ හේතු ඇතුව පහළ වෙන වර්තමාන පලයක් හේතු ඇතුව පහළ වෙන වර්තමාන පලයක් අපේ ජීවිතය කෙලාකයන්නේ ප්‍රතිඵලයක් මේ මොහොතම මේ නිර්මාණය වෙන්නේ ඒ අතීත බහෝමයක්ගේ ප්‍රතිඵලය අනුව. ඒ නීතියකට සිද්ධ වෙන්නේ. අන්න ඒ නීතිය තමයි බදුරජාණන් වහන්සේ හොයාගෙන අපිට දේශනා කරලා තියෙන්න්නේ. එතකොට ඒ හොයාගෙන දේශනා කරත් තිය නීතියට අනුකූලව අපේ අති යමක් සිද්ධ වෙන්නෙත් බුදුපාණන් වහසේ දේශනා කර තින ධර්මය නිසාවේ. එතකොට ඒ අනුව යමින් අපිට පුලුවන්කම තියෙනවා නං. ඒ අනුව යමින් අපිට පුළුවංකම තියෙනවා නං අපේ ජීවිත ඉතාමත්ම හොඳින් සැලසුම් සහගතව කටයුතු කරගන්නඩ ලුවන්කම තියෙනවනං ඇත්තට මපි දන්නව ැතුව ඉතාම යහපත් කෙනෙක් බවට ක්‍රමාණුකූලුව පත්තිනෝ අපි අපේ ජීවිත ඉතාමත්ම නිවැරදිව අපේ මනස තමන්ට අවශ්‍ය කරන වැඩ පිළි වෙලස්වංක්‍රියෝ සිද්ධ වෙන විදිහට සස්වයංක්‍රියව කෙලක් කිවේ හේතු ඇව තියෙනදේ නැවත නැවත සිද්ධ වෙන ආකාරයට කොහොම හරි සකස් කර ගණ්ඩ ඕනෙ ඉතින් ඒක කරග්ඩ පුලුවන්කම තියෙනවා. මොකද අපේ ජීවිතය එහෙම මේ අපිට ඔන හැටියට වෙන දෙයක් නෙවීම එක අතිීතාත් දැකීමමනුව අතීතය දැක්කදේවල් අතීතය අහපු දේවල් අතතිතේ විඳපු දේවල් අතීතයේ දැක්ක දේවල් අහපු දේවල් විදපු දේවල් කියන දේවල් නිසා වෙන් තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ වැඩපිළිවෙල නිවැරදිව සිද්ධ කරගන්්ඩ වැඩසටහන හදාගණ්ඩ ැවිලම් බලඩෝනේ ළඟ පලවෙනි පියවර දැන් ක්‍රාමක භාවවිට එනවද කියලා දන්නම නැතුව කාලයක් යනකොට ඒවා තමන්තුලින් ක්‍රියාත්මක වෙනකොට ටික දවක් යනකොට තමන්ටම තේරෙන්ට පටන් ගන්නවා මගේ ජීවිතය දැන් ධර්මාණකූල වෙලා මගේ ජීවිතය දැන් වෙනස් වෙලා මම යහපත්දයෙන් සතුට ලබන කෙනෙක් බාට පත් වෙලා මම දන්නම නැතුව මම ඉතාම ලොකු වර්ධනයක් ඇතිකරගත්ත කෙනෙක් බවට පත්වෙලා කියලා තමන්ට ඉතාම හොඳින් දැනට පටන්ගන්න. දෙේෙන මේ මේ ක්‍රමවේද පාවිච්චි කරඩ එතකොට තමයි පාවිච්චි කරලා අත්දැකීමක් කර ගන්න තමන්ගේ ජීවිතයට කාලෙකට පාවිච්චිවෙයි ඒ පාවිච්චි වෙන කාලෙදී තමන්ට දැනේවී මම මගේ ප්‍රතිඵල හොඳයි කියලා. මේ පාවිච්චි නෙකරෙන කාලයක් නැත වතාවක් ඒකැේ හිත බොහෝ ක්මට ලිහිල් බාවේට පත්වන අපි ගන්න වීරය අතහරලා හිල් බාවයට පත්තන කාලයක් ෙනවා වැරදි සිද්වෙන් පටන්ගන්නවා ඒත් එක්කේ වැරදිවල ආදීනවා අපි හොඳට දැකලා තියෙනවන අපිට දැනයි රිදිරිදී දැනයි මේ වැරද දැන් සිද්ධ වෙන කියලා හේතුව මෙන්න මේටික නැති හින්ද කියලා ආය මේටි ක්‍රියත්ම කරන්න පටන්ගනීවි මේක ක්‍රියත්මෝගයෙනකොට නැවතවාරයක් සාන්ත සමාහිත හිතක් තියෙන යහපත් පුද්ගලයක් විදිහට හැසිරෙන්ට පටන්ගනි ඉතින් ඒක හිදා මේ අදදැකීම ලබනකොට වෙනි පියවරයේ දී අපි කුසලය අකුසලය හඳන ග්ඩු නෑ විසේසයම සල්ලක සූත්‍රය ම සල්ලක සූත්‍රයේ මේ වැඩසරහනයේ දීමම අපේ ජයම වැඩසටරහණයේ දීමම සල්ලක සුත්‍ර ඇතිවයේදී අපි සිද්ධකරන ඒ වගේ අ අපිධර්මය අරගෙන බලනකොට හැම අකුසලයක්ම හැම කුසලයක්ම පිළිබඳව හොඳින් අපිට කාරණාකාරණා හොයා ගන්නඩ පුලුවන්කම තියනවා ඒවගේම ඔය කකුසල් පිබඳව හොඳ දැනීමක් ඇතිකරගන්න පුළුවන්කමති න රකා න්දවිීමමල නායකස්වාමීන් වහන්සේ විස්තර කරලා තියන ලියලා තියෙන කෙලෙස් එෙක් දස් පන්සය පොත වගේ පොතක් ගත් හම අකුසල් ඔක්කොම ගැන එක ඒ ආකාරයට තියෙන ඒවා වර්ගී කරණය කරලා හරි අපූරුවට අපිට බලාගන්න්න පුළුවන්කම තියෙන විදිහට සකස් කලා තියවා. හැම ධර්ම දේශනාවක්ම හැම සූත්‍ර ධර්මයකම යම් කිසි අකුසලයක් යට කරන විදිහත් යම් කිසි කුසලයක් වර්ධන කරන විදිහත් මොනවට පැහැදිරි කරලා තිෙනවා. ඒ ටිකක් ඒ ටිකක් ඇති. සබ්බා සූත්‍ර යන කාරයටටයුතු කරනකොට ඒ ඒ ක්‍රමවේදය ඇති හුඟා දේවල් දැනගත්තේ නැතිව වනත් අපිට හිත උත්සාගණ්ඩ රථ විනිස උත්‍රයේ තියන සීල විසුද්්‍යා ආදීවසයෙන් තින දේවල්ට ගත්හම ඥාන දස්සන විසුද්ධිය දක්වා නිවන් දැකීම දක්වා වූ මාර්ගය පැහැදිරි කලා තියෙනවා. මේ හැම දෙයක්ම අප ජීවිතයට අපි ඉතාමත්ම සෞුම් මෙව ඒකරාසය කර ගැනීම තමයි මංහිතන්නේ. ක්මටින්නේ හිත සතුට ටෙපිරී ලගිහිල්ලා ොන දේවල් තිබනත් තමන්ට ඕනම දෙේකට සාර්ථකව නොසන්සුන් වෙන්නේ නැතුව මුණදට පුළුවන් තත්කට අපිට අපේ චිත්ත සන්තානය පත්කරග්ඩ පුළුවන්කම තියෙනවා ඉතාහම සාර්ක ිහමක්රන්න පුුවන් ඇති පලනි කාරනාවේද අපි කුසල්ක්ුසල් පිබඳව හරිගයට දැගෙන ති ගන්නු තරක් නෙව තමන් හිතේ අකුසේ පදිනකට අකුසල ඳු ගණඩත් කුසලයෝ අර්ධනය කරගන්නට අවශ කරන ක්‍රම වේදත් හරියටම සිහිය නුවන වීර්ය කියන ගුණාංග මූලික කරගෙන සංවර්ධනය ලති එන්නට ඕනෑ. දෙවනිපියවරදිප දැනග්ඩ ඕනේ හරියටම ආදීනව මොන හරිෙකුසලයක් වුණ හම සිදධ වෙන දීනවය සතරපාය ලගින ඒවා එගැනික තමන්ට බරක් එක දවසක් මට මුණ ගැහෙනවා මහා කලබලයක් ඇතිකර ගත්ත පුෘෂයක් වය සෞුරුදුූ හතලියයක්ක් විතර ඇති වෙව්ල නව දාඩිය දාලා හැම පැත්තෙන්ම වවලන මනසකින් යුක්තව කයත් වව්ලන ගතියක් මේ මොහොති හරියට හොරුණඩායමක් මන් පහරන හොරු ක්ඩායම නැතන් සතුු කණ්ඩයම පන්නගෙන නවා අනි හාමුදුරුවණේ මාව බේරණ්ඩ කියලා කියනවාගේ පුද්ගලය කදිසියල්ල කට පැටලමින් කතා කරා. කතා කරලා වෙවුලන දෑසින් යුක්තව කතාර මටකිවවා මගේ ඇති ලොක වැරද්ා කර තියනෙනෙක් මංමේ ලගේ ධර්මදේශනම ැව ආයනම් පහහිංගැලවෙන්ඩම මේ වැදහිද පුලුවන්කමක් නෑ කියලා එක්ක ධර්ම දශනව අහපු විදිහ වැැද්දක් කුමුණ හෝ වැැද්දක් හින්දා එක්කො කියපු ස්වාමින් වහන්සේ අතින් වැරදිලා මොනහරි හේතුවක් උඩ වැරදිීමක් හින්දා මේ තැනැත්තා මේ වැරද්ද හින්ද අනි වාර්යෙන්ම අපය ලගින්ට වෙනවාය කියලා පසුව මෙය අපය ගැන හෝවෙලා අප නක ගැත් හොයලා හෙවට පසේ ලොකු කලබලයක් ඇතිකරගෙන ම හොවා කොත දවස්ත දැන් මේගේ පිීඩනයකින් ඉන්න කියෙලා තන් බන්ට පස්චත්තාපයේ හැටි පන්න පන්න පහරදින නාගේක් වගේ වැදරිික බර්පත වැදක් තමයි ඇතර මනුස්ස ගාතනයක් ඒක නිකම් මනුස ාතනයක් නෙවේ යට කරකයාගන්න දෙයක් නැතිව අවස්ථාවකදී මව්ගර්බේ තමන්ග ස්වාමිදියනිය තුළ පහළවෙච්ච එක්තර මනුස්ස ප්‍රාණීෙක්ව මෙලෝට එලිය දකින්ට දෙන්නේ නැතුව විනාශස කරල දපු අවස්ථාවක්යාගේ අතින් විනාස කරල දාපු අවස්ථාවක්ක අයට උදාවෙලා තියෙන ති ඒකට එයා අධික්කතර තැවීමකට පත්වලා තිබුණ අපිට කිය දෙන්න පුළුවන්කම තිබුණ ධර්මය තියෙන නන්තර පාපකර්මය කියලා කියන තැනට මේ අහුවේ නැහැ. අනිවාරයෙන් පටිසන් දෙන්නේ නැති තත්තකට පත්කරගන්නඩ පුළුවන්. එයට සරැයක්වත් අංගුලිමාල තරුණනපි බඳ මතක්කලා තිබුණ ෑම ඒත් තකළ දලා. භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා කියන බුදුජාන්හන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේද පවිච්චි කලා කර්මයෙන් නිදහස්සෙන්ට පුළුවන් බව පසක් කළ දුන්නා. ඉතින් බොහොම සහනින්. තමයි පිටවෙලාගේ කර්මයෙන් ගැලවෙන්ට පුළුවන් කියලා දැනගෙනයා එතැම් පටන් සීලවන්තව ගුණුවන්තව ඉතාමත්ම ධර්මික ජීවිතයක් ගත කර මේ සිදධිය විදේශයක දීමට සිද්ධ වනේ නමුත් මාත්‍යක සම්බන්ධකන්තියාගෙන මෙතුමමට නිබන්ධව මතකරම දැන් සහනෙන් ඉන්න මම හිතනවා දැන්මං මේ කරමයෙන් ගැලවෙන්ට අවශ්‍යය කරන දානමාන කටයුතු සීලය සමාධන්වීම් පංච සීලයා රක්ෂා කිරීම මේ වගේ බොහෝ කුසලයන් වර්ධනය කරටන්රෙන තිබුණ. ඒක හින්ද අපි මේ වගේ ආදන හරි දැකටු වැදදිර දැගත් ඔයවගේ පැටිලිියඇතිවෙන සතර පායිලගින්ට සිද් වනේවා එඒ ඔයගේ පස්චත්තාපයන් එ ඒවා පසු තැවීම් කියනවා හරීම භයනකයි තමන්ගේ පැත්තෙන් හරියට කටවද කෙරුත් ප න අපට පස ැ ඇතිවනවා මගේ මත ව තු ගටි පිට කරඩ බරුත් ේට පස ැ ව වන ඒකට මරණේද අපි අන්තන්හර දැකොත් අමනනාපකමක් තියාගෙන මැල්ලතියනවා වගේ කියලා. ලමන රූපෙන් හරිි නිකන් දැන්නුත් ේෙම අයිතා කරල එක විසඳ ගණඩ බෑ අපි දන්නවා අපි කාාතෙක්කරරි තරහුණම ඉක්මනින් කතා කළේවා විසඳ ගන්නවා නමුත් හැබැයි ඒම කතා කරලා විසඳගන්ඩ බෑ මරණයක් සිද්ධ වන අට පස්සේ. ඒක හින්ද අපිට එන පසු තැවීම හරි බයනකයි. ඇති මේ දේවල් දැනගෙන අකුසලේ ආදීනව හොඳ ඒර්මිනහි කරන්නඩුවඕන මෙහිරලා මෙිනිහිරලා අර දෙවැනි පිියවර ක්‍රියාත්මක වෙන විදිහයට හදාගණ්ඩ ඕන මෙිනිහි කර කාේ දී අකුසලයෙන් තමන් අත විදින හැට අත්ති දිින් ඕන. දෙවැනි පියවර ක්‍රියාත්මක වෙන කාලේ තමන්ගේ අති අක්කුසලයන් සිද්ධව නැති බව අත්තිදිින්ඩ මේවා අදදැකීමක් විදිහට තමන්ගේ ක්‍රියාකාරිත්වය තුළ සිද්ධ වෙනවා කියලා අත්විදින්නේ නැතුව අපිට මනසිකාරයක් ගොඩන්නගන්ඩ බෑ මේ මම අවධාරණයෙන් කිය ඕනි මකිව්වේ පුටුවක් වත් හදඩ බෑ. කරුණු දැනගෙන විතරක් පුටුවක්වත් හද්ඩ බෑ අඩුම ගානේ. ඒක කරලා අදැකිමක් ලබා ගණ්ඩෝන. එක ක්‍රියාවලියක්ඒ වගේම ක්‍රියාවලයක් තමයි අපි මේ කතාකර කර ඉන්න ධර්මතා. මේ ධර්මතවලට අපි වැඩි කාලයක් අරන් කතා කරන්නේ අප පින්වන්ත අයතුළ මේ ක්‍රියාත්මක වෙන විදිර හදන්් ඩෝන කෙනෙකින්ද. ආදීනුව මෙිනිහිකර මෙිහිකර අත්තිදිනවා. තමන්ගේ අකුසය සිද්ධ වෙන ප්‍රමාණය අඩුවෙන හැ. දනවයන් මෙිහි නොකරන කාලේදී ආයතරයක් මෙවා වැඩිවෙන හැටි ආය ආදිනෝ මෙනෙහ කරනකොට අඩුවෙන හැටි මෙන්න මේ අධ්‍යැකීමත් එක්ක තමයි අපේ මනසට පනිවිඩේ යන්නේ මේකරොත් මේක වෙන මේකරොත් මේ කෙනවා කියලා අන්න ඒ පනිවිඩේ තුළ ඊට පස පිඩාකාරය අකුසලයන් තමන්ගේ පැත්තර එනකොට ආදීනෝ මෙර ආදීනෝ මෙනය කරන්න කියන පනිවිඩේ අධ්‍යැකීමෙන් අපිට ලැබෙන භාවිතයෙන් ලැබෙනවා එතුකොට තම අපි කකට කියන්නේ නිු මන කාරයක් ඇති ලා කියලා. ඒ මනසිකාරය සෝවාන් ප්‍රස් පුද්ගලෙක් බවට පත්ට ප්‍රයෝගික අවශ්‍යයි ඒකින්ද මේ ඒක බුදුරජාන් වහන්සේ කුසලයන් දේශකර තැන භාතා බහුලි කතා කියලා දේශනා කරේ. භාවනාවක් දේශනා කරපු තැන මේ බහුලව යෙදෙන්ඩ මේකි කියලා දේනනා කරේ මේක ක්‍රියාත්මක භාවයට ග්ඩ කියලා. දේශනා කරේ යම් කඩීමකට එයාට අපේ ජීවිතය සන්තෘප්ත කරගන්න කං. ර්ය තුළින් ෘත්තිමත් කරගන්නකං මේ වැඩ පිරිවල් අගෙනයන් දෝනි ඒහිෙද මේ මනසිකාරය තමන්ගේ තුළ හදන්්ඩ මේ වහුදට මතකතියාගණ්ඩෝන ධාරණය අහගණ්ඩෝනෑ මතකතියාගන්නෙන දහරණය කරණ්ඩෝනෑ පිළිවෙලකට තමන්ගේ පැත්තෙන් ගලාගෙන දර්ම රණ පහ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ තමන්ගේ මනසින් ගලාගෙන එ විදිහට මනසිකාරය සකස් කරන්්ඩෝනි එහෙම නැත්තං මේක කරන්න පැහැ එහෙම නැත්තම් මේක කරන්න පුලුවන්කමක් ඇත්තෙන ඉති මේදර තුන්වෙනි කාරණාවට එනකොට අපි මුකු දැනගන්දන් යක් නෑ ඒක කක්ස හඳුගඩ තෙ හඳුරගත ස සිද්ියට ඇන්දෙන්නේ නැතු මකයි මකිව ගන්න ඒවා ැනගන්න ඒවා වෙනත් අකුසලයන් සිද්ධ කරනකොට තමන්ට ඇතිවෙන යම් කිසි ආකාරයක වින්දනයක් හෝ තියෙනවනම් ඒ දේවල් පිළිබඳව මනසි හි හි හිත හිත හිතදන්න එලාගට. ඒ කතාව හදනෝ ඒ කතාව හදාගෙන ඒ කතාව තමන්ගේ තුලින් අත්තින්දිනවා නසින් හම අත්්‍යදිනකොට පෙන්වත්න්නේ මොකද වෙන්නේ කිසිීම විදිහකින්. ඒ අත්තින්දීමත් එක කිසිීම විදිහකින් පුළුවන්කමක් නැහැ අකුසලෙන් ගැලවෙඩ ඒ හිතන්ට හිතන් හිතන්ට හිතන්ට හිතන් හිතන්ට තමන්න්නු සසුන් ව දකරති ද නීමම පුටුවලට වෙලා හිනාාව වෙන ඉන්න තනියම පුටුවල්ට වෙලාත් අත්මිටි කනාන්න තරග හිලා තනීම තරහයන. තනියම හිහයන. එමොකදේ මනසිංහර සිද්ධි අත්තිදිි වගේ. හරි. ඒ හිද ෙස් ර්මයි වැඩිවෙන්න එක ට දෙන්නේ නැතව තම මතක තියාගෙන මොකද මතක තියාගෙන එක පාටමේ සිද්ධියට දෙන්නේෙ නෑ ටිකක් අමාරු මුලද නමුත් පුලුවන් ඒකට විකල්පයක් හදාගන්න එක බුදුරජාණන් වහන්සේ මතත් කරගන්නවා. එක්ක ධර්ම මතක් කරගන්නවා. එක්කෝ තමන්ට අර තරම් හානියක් වෙන්නේ නැති අපිම් තමන්ගේ මෞතුමිය පියතුමාව ආදරය කරන කෙනෙක් යහපත් වචන කියපු කෙනෙ යහපත් වචන තමන් අතීතය කරපුුණ ඒකු තාකාරය වෙනත් පදින ේවල් ඒවගේ දෙවල් මතකතියාගෙන පුළුවන්කමක් තියෙනවා අපිට ඔය ගැටල්ුවෙන් අත මෙද තුන්ගි පියවර දිරිදිද ඒවා එව තින්ඩෝනඒවා මතකේ තියන් ෝනතිඒ ඒ කරකර තුන්ගනි පියවර අදකිින් ඩන අතරය එක හිටත් ඇඩිය අපි හොඳින්ම කරුණු කාරණ සහිතව දැනගණ්ඩන දෙයක් ගැටලුවක් එන්නේ අකුසලයක් එන්නේ හැම අකුසලයක්ම අනිටු විපාක ලබාදෙන දෙයක්න. එතකොට ඒ අකුසලේ ප්‍රතිඵලය විදිහට අකුසලය හොඳින් හඳුන ගණ්ඩෝනේ එඒවගේම ඒ අකුසලයට හේතුව මේ අකුසල් නැගෙන්ට හේතුව පංචකාම සම්පත්තියෙන් පිබඳව රූපතන්හා, සද්ධතන්හා, ගධතන්හා, රසතන් හා, ස්පර්ශ්‍රවතන් හා, ධම්මතන්හා මේවා එතකොට තන්හා දෘෂ්ටිය මාණ්‍යය. මේ කියන ප්‍රබල අකුසලයන් ඇතිවෙන්ඩ හේතු වෙලා තියෙන්නේ අපි තුළ, ව අවිද්‍යාව කියලාෙන පටිත් සම්පාදයට අනුව අපිට හේතුව දැන ගැනීමේ දැනගන්ටනං ඒ අහතරයනි පියවර ක්‍රාත්මක කරන්නට අපිට අනිවාරයම පටිස් සම්පාදය පිළිබඳ දැනීමක් හේතු පිළිබඳ දැනීමක් තියෙන්ටඕන වගේම හතරනි පියවරේදී අපි දන්නවනේ කොහොමද ඒෙන් ගැලවෙන්නේ කියලා හේතුව මෙහි කරලා තු කළ ගලවෙන්නටරං එක නැති කිරීම දැනගණ්ඩෝන එතකොට පටිත් සම්පාත් ධර්මයට අනුව තන්හාාවයි මේකට හේතුනේ ඒකට හේතුනේ අවිද්‍යාවයි කියලා හරියටම දැනගෙන ඒ අවිද්‍යාව නැතිකර ගැනීමේ මාර්ගයයක් විහටම මේ අයින් කරන්න පුළුවන් මටඒ අයින් කරන මාර්ගයක් විදිර භාවිතා කරන්නේ ආර්ෂ්ටයක මාර්ගයයි කර දැනගණ්ඩෝනේ අපිව කතා කලා තින ගොඩක් ආර්ේෂ්ටයක ර්ගය කියල කියන්නන්නේ බිහෙත් ලයිස්තු වගේ ලෙඩවල්ට තියෙන බෙත් ලයිස්තුව වගේ ඒ අසනපොල්ට ඒ ඒ බිහෙත් වට්ටෝරුව වගේ ඒ ඒ දුක්වලට ඒ ඒ තැන්වලදිම ඒ දුක් නැතිකර ගණ්ඩ අවශ්‍ය කරන ක්‍රමවේදයක් භාවිතා කරන්ඩ වන ක්‍රමවේදයක් සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සමාජීව සමවායම් සම්මා සති සම්මා සමාධී කියෙන වෙන්කරල තියෙන කොටස් යටතේ ති සමාදිිට්ටිය අයටතේ සමා සංකප්පයටර්තේ සම්මාවාචා අර්තයේ සම්මාකම්න්තය යටර්තයේ ඉතින් වෙනවෙනම වෙනවෙන තියෙන පානතිපාාව ේරමණ ධදින්නනාදාන වේරමනි මිුමිචා චාර වේර්මණකව සමකම්මන්තයට තියෙන මසාවාදාා පරසාවාචා පිසුණවාචා සම්ප්‍රපලලාපාවේරමණී කෙන හතර සම්මාවාචායට තය තියෙනවා කාම සංකල්පනා වෙනුවට නෙක්කම සංකල්පන අව්‍යාපාත් සංකල්පන විහිංසා සංකල්පනා කියන ඇතිකරගන්න එක සම්මා සංකප්පයට තය තියෙනවා ති මේ වගේ මේ මේ කොටස් යටතේ වෙන්කරපු කොටස් යටතේ අපිට ආයේෂ්ටෑන්ක් මාර්ගයේ දුක් නැති කරගන්න සමාසති කිව හම කායන් පස්සනවේදනාන් ප්‍රසනා චිත්තාවන පසන දම්මන් පස්සන එතින් දුක් නැති කරගන්න ක්‍රමවේද මේ දේවල් යටතේ වෙන වෙනම තියනවා. ඒවා අර කලින් කිව්ව වගේම තමන්ගේ මසින් නැගලන විදිරහදාගන්නඩ වුේ දුක් ඇතිවෙන කොටම වෙන්න මේකට විරුද්ධව තියෙන ආයේෂ්ටයන්ක් මාර්ගයේ දුක් නැරන ක්‍රමවේද භවිතා කරනවා නං යම්කිසි කෙනෙක් මෙ මේකට විරුද්ධ කුසලේ මෙන්න මෙතනංවර්ධනය කරගන්න හැටි තියෙනවා කියලා තමන්ගේ මනස්සට දැනෙන්ඩෝනෑ. ඉතිං අන්න හේතු දන්න වූ නුවන ඒවා නැතිකිරීම දන්න වූ නුවන භාවිතා වෙනකොට. ඒ පියවරදි මේ සම්පූර්ණයම නැතිකරගන්නට පුළුවන්කම තියෙන සම්පූර්ණයම නැතිකරගන්න පුළුවන්කම තියෙන. ඉන් මේ කරු ඕන වෙනවා මේ හරනි පියවර ක්‍රියාත්ම කරට රු ැ ගණඩනයවා තුන්ගනි පියවර දෙවනනි පියවර ක්‍රියාම කරන්න ඒ කරු දනගණඩන පලවෙනි පිවර ක්‍රියාත්මක වන්නේ කරු ද ගඩුවනවා හනම් මේ කරුණු භාවිතා කරලා යම්කිසි තැනක් පිරිසිදු කරන උපකරණයක් වගේ එක එක දේවල් භාවිතා කරලා අ නැරදවල තියනකුණු අයින් කරන සමහර උපකර දියෙනවා ඒයිඒ එකක දේවල් භාවිතා කරන අධින්කුණු තියනෙනට ද හර මිරණ පාච්චි කරනවා ලාවට තියනවට ඒතරන් ත මිශ්‍ර පවච්ි කරන්නද මොුව මහර එ එන තත්තේ ඇත්ත. එතන තියෙන අපිරි සුදුකම අයින්කරන්ඩ ඒ තියන තත්වයන් යටතේ ගටතු කරනවා. අන්න ඒ වගේම ඒ වගේම අප අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න්නඩ අවශ්‍ය කරන මෙවැනි ක්‍රමවේද. භාවිතා කරමින් 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 හිත පිරිසිතු කරන්්ඩඕන. හිත පිරිසුදු කරන්නඩුන පිරිසිදු වෙන්නේ කෙලෙස්සලින් හය පිරිසිදුවෙන්නේ දූවිලි මට ආදියෙන් තා පිරිසිදුවෙන්නේ කෙලෙස්වලින් කෙලෙස්වලින් අපිසිදුෙන පිරිසිදු කරන ක්‍රමවේදේ පවිච්චි කරගන්නඩ අපට බැරිනම්. පිරිසිදු කරන ක්‍රමවේදේ පාවිච්චි කරගන්නට අපිට නොහැකිනම් අප ඉතා දුරලයි බුද්ධසාසනයක් තුළ. පස්සනි ක්‍රමයට අවශ්‍ය කරනවා වීර්ය කෙනෙක් මන්ට ඒ වීරයෙන් කටා මේක අයින් කරන්නට බැරිනම්. වීර්ය වර්තනය කරන්න වෙනවා. හරිදි පස්සවෙනි ක්‍රමයේදී. වීරයෙන් කොහොමද දතින් දත ගටා මේ නවත්ත ගන්ඩ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා බෝධ සත්වයන් වහන්සේ විදිටටයුතු කරන කාලෙදී කරපු ඒ මහා වික්‍රමයන් ගැන සඳහන් වෙලා තියෙනවා කාම ලෝකයේ කාම වස්තූන් පිළිබඳ එ හැඟීම් අයිංකරගන්නඩ නිබන්ධව නිරතුරුව නෙක්කම්ම නක්කම්ම නෙක්කම්ම නෙක්කම්ම එක්කම්ම කියන සංකල්පනය මම මේ හැම දේකින්ම නික්මෙනවා කියෙන සංකල්පන මේ දේවල් බැහර කරනවා කියන සංකල්පනාව යි තරන්න හා බෝධිසත්වයන් වහන්සේ නිබඳව භාවිතා කරාද කියන කාරණාව අපි ඉතානුවෙන් විසල බලන්න බුදුරාණන් වන්සේ දේශනා කරන ම බෝධිසත්ාවදේදී නෙක්කම්ම කියන සංකල්පය කොච්චර හිටියද කියනවා නම් සමහ වෙලාට කලන්ති දාලා වැටුණ කියලා. පින්න්නන්නේ කාම ලෝකින් අඉවවා යනකට ප්‍රජ්ාන මනිසුත් කන්ති දාලා වැටනවා මලමිනි ඉසරහ වැටන්නේ එකයි කාමවස්තුවක් නැති වෙනවා හෙටදම් මට මේ කාමවස්තුූ දකිින් හම්වෙෙන්න. ටමයාගේ මූලදකින්ට හම්බෙන්නේ මටමගේ කතාවහන්ට හම්බෙෙන නෑ ඉතින් කෑමොර දිදිී කලාන්ත දාලා වෙටනවා. ඒ වැටෙන්නේ ඒවාගේම මුසපත්වෙලා මුලා වෙලා නමුත් බෝධිසත්වයන් වො හන්සේ කලාන්ත වනා කිය සහකරතිනවා නමුත් මගේ නෙක්කම්ම සංකල්පනාවනඟ ඉගන්නේ. නෙක්කම්ම සංකල්පනාව බැහැර කරනවා කියලා ඇතිකරගත සංකල්පනවා ඉන්නන්නේ හල බලන්ඩ අපේ හිතං. අපි ඒවාගේ වීරයකින් ඉන්න කෙනෙක්ද කියලා මගේ වීරය කොයිතරන්න්නම් පාවිච්චි කරලාතිනවද කියලා. රම පාච්චි කළ නැත්තන් ට වීරය ැතන් මං කොහොද පවිච්චි කරන්නේ. වීරයකන ගුණාන්ගේ තම තමන්ගේ චිත්තසන්තානවල ඉතාම හොඳින් වවාගණ්ඩඕන. ඒ ගුණාන්ගේ අප එකයි මේ කාරණාටික සාකච්ඡා කරන්න ඉස්සෙල්ල ආතාපී සම්පජානෝ සතිමාකෙන කාරණාතුන කතා කරේ ඉතින් අපා එබය ගැන මිනිෙහි කරලා ඊළඟට තමට ලැබල තින ජීවිතය ගැ නැවත නවත මිහි කරලා එක මේ එක තිෙන වටිනාකම ගැන ඒවගේම බද්ධ වාසය අපට ඇතිකරගන්නඩ පුුවන් දවල් පිළිබඳ ආනිසංසමනෙහි කරලා මට කොච්චරනම් මේ වගේ ආනිසංසේවාරයන් ලබාගණඩ පුළුවන්ද කියලා ඒවගේ එක එක ක්‍රමවේද පාවිච්චි කරලා අපිඒ වගන කතා කරතිනව කාරණ එොලහක්තියෙන ඉතිං ීරිය සම්පන්න පුද්ගලින් වාස්ශ්‍රේයකිරීම වීර්ය නැති බුද්ගලින් හසය නොකිරීම ඒවගේ ම අපට උරුම වෙලා තියෙන අයාද මේ ජීවිතය අපිට ලැබිලා තියෙන දේවල් නිවැරදි මනසක්හම් වෙලා තිරිසන් සතකුට වගෙන වෙයි එකොට අඩු පාඩුන් ඇති ජීවිතයක් ලැබිලා ඇතකොට මේ කැන නිවැරදි අආයාව ලබිලා බවෝග සම්පත්්‍රමාණවත්තරමට කාලා බීල ඇඳලායිඉඩ පුුවන් දිටයම හම්බෙලා ඇති මේ වගේ හැම දෙයක් එක්කම ඉපදිලා තියනකොට කෝටි හත්සියයක් සැකගේ පපදිලාතියන් දන කී දෙෙකුට බදුරජාන් වන්සේගේ ධර්මය හම්බෙන්නේ ඒ ධර්මය හම්බෙන අයගෙනත් කී දෙෙකුට ඒක පිවට පුරන්ට පුළුවන්තත්වකටත්තෙන්නේ වගේ මට ලැබලා තින දාදගන මිනිි කරලා. ඊළඟට මගේ ජීවිතකාලේ මට ලැබලා තියෙන සහර ගුණාත්මක මිනිසුන්න ගේ ජීවිත කාලය තුළ මට ලැබිල තියෙන ඉතාමත්ම ගුණතියන මිනිස්සුන්න්නවා. අන්න ඒ ගුණතියන මිනිසුන් පිළිබඳව මෙිෙහි කරලා. හරි මේ වගේ නොඒකුත් මිනිෙහිකිරීම් කරලා අපිට පුළුවන් වඩ ඕන මේගේ ඒකුත් මිනිහිකිරීීමම් කරලා අපිට පුළුවන් වඩ ඕන වීරය උපදවාගන් දවසින් දස දසිදයිසකගේ වගේ සිල්ලා රක්ෂ කරන්ඩ වීරය ඕන මූලික පදනම මේ මේ සියලුම වර්ධනයන් සියලුම මානසික වර්ධනයන් සිද්ධ වෙන්න පදනමක් කියලාඇත්ති නවා. සියලු මානසික වර්ධනයන් ගැ සඳන්කරනවානේ බෝධියංග කියලා බොජ්ජංග කියලා කියන්නේ. ඇතකොට බොජ්ජංග කියන වර්ධන කරඩ යමක් තුළ පිහිටා ඒ වර්ධනය කරන්න න කියැන්නේ. බොද්ජංග කියන ගෙයක් නම් ගේක පදනම තමයි සීලය. සීලයේ පිහිටා තමයි බොද්ජංග වර්ධනය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වන්සේ දේශනා කරලා තිනවා එතකොට. ෆෞන්ඩේනෙකු ගේයක් කදන ෆුන්ඩේස එකක් නැතුවගේ හැදුවගේ කඩාගෙන වැැටනවා. අන්න ඒගේ සීලය තුහි සීේ තුළ පිහිටාමයි අපිට අවශ්‍ය කරන මානසික සංවර්ධනය ඇති කරගණ්ඩ පුළුවන්කම තිය නැත්තං ඒ කරගණඩ පුළුවන්කමක් නෑ. ඇති මේ වගේ අපි ඉතාම හොඳින් ඉතාම හොඳින් අපේ පැත්ත අපි සංවර්ධනය කරගත යුතුව තියෙනවා ඔය විදිහට, අු පාඩු තිරන වීර අඩු පාඩු හදාග්ඩෝනේ ධර්ම දැනු මේ අඩු පාඩු තියනන් ඒ හදාගණ්ඩෝනේ සිහිය වර්ධනය කරගඩ තමන්ගේ පැත්තෙන් භාවනා ආදිය කරලා පුහුණු වීම් කරලා නැවත නැවත නවත නවත බහුලව පාවිච්චි කරලා සිහහි හදාගණ්ඩෝනෑ එතකොට මේ පිළිබඳව තියෙන දැනුම නිර්මාණය කරගෙන අපිට පුළුවන්කම තියෙනවා ක්‍රමාණුකූලව තමන්ගේ සිත මෙවැනි ක්‍රියාකාර කංවලට යන ආකාරයට හදාග්ඩ ඉතින් එහෙම හදාගත පස්සේ විතක්කන්ටාන සූත්‍රය කියන්න තමඟගේ ජීවිතය කොටසක් බවට පත්වෙනවා මගේ ජීවිතය සුද්ධ කරන මැසිිම සුද්ද කර මකකාරි මොකර ප රණ පාච රන මි පරිසියක් සුද් කරන්නගේ සුද් කරන උපකරණය පාචන පරන මගේ සුද කර දානවා හරිද අරතියෙන්නේ පිටට හුළන් යන සමහර විදුලි පංකාතියනවා. ඒයි ඇතුළි තිය ඔක්කෝම රස්න තියනවාතේ ඔක්කෝම ලිර්ත ලිය අදළදානවා. ඒ වගේ අපේ හිතේ තියන අකුසලයන් ක්‍රියාත්මක වඩ දෙන්නේ නඇතු අකුසලයන්ගෙන් හිත පිරිසුදු කරන උපකරණයක් හයිකරාවගේ තමයි විතක්ක සන්ටාන සූතිය ති ක්‍රමවේද ටික යෝනිසූ මනසිකාරය සහිතව තමන්ට අවශ්‍ය වෙලාවට ඒ ක්‍රමවේද නංගල දෙන්නඩ ඕන හිතන්. අපේ මනස ඒ ක්‍රමවේද අරගෙන මෙන්න මේ වගේ වැඩක් දැන් වෙලා තියෙනවාන්න විසබීජයක් කැවිල්ලාන්න නැත්තං යම්කිසි ආරක්ෂ පද්ධතියක් තිෙන තැකට හොෙක් ඇතුලෙන් උත්ස කරනවා ඇති මේ හොරාව හඳුන ගෙන මේ අපිතු මෙතන තිරෙන නලා කෑගනවා මොහරි සංවේදක පකරණ තියෙන ඒවා විසින් මේ හොරා අල්ලගෙන ඒ හොාව ග්‍රහණයට අරගෙන යාගෙන් හානියක් වෙන්ට දෙන්නතුව ඒ බැහැර කරනවා වගේ. ඒ තට අකුසලයක් යනකුට අපේ හිත විසින් මේකන ක්‍රමවේද පවිච්ි කලය බැහැර කර්ඩඕනේ බැර කර විදිට අපේ හිත හැදෙන්්ඩෝන. ප්‍රබල අකුසලයක්කාවත් ්‍රබලව මේ පහ ක්‍රියාත්මක වෙන්ඩෝනේ. දුබල අප අකුසලයක් කාවත් මේ පහ ක්‍රියාත්ම කල එක අයින් කරඩන. අයින් වෙන තුරු. තමන්ගේ හිත නිරවුල් වෙලා අයින් එලා හිත නිරවුල් වෙලා පිරිසුදු වෙන තුරු මේ පහ ක්‍රියාත්මක වෙන්්ඩෝන. අන්න ඒ විදිහයට අපි මේවා සකස්කර ගණ්ඩෝනැ පින්වන්නේ. ුදුරාන්සේ දේශ කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරනවා කියන්න ඒකයි හද එහෙම නැතු බණනං හගෙන ඉඳලා හරියන්නෑ කියළමං වාර්ගානක් කියලතිනවා. අහගෙන් ඉඳීමම විතරක්නම් පලක්නෑ තමන්ගැෙන තමන් විනිශය කල බලන්නට මේ ලළඟදී මට වෙච්ච ේවල් ගන නිශ්‍යය කළ ලන්නට මොකද. තමන්ට රත්තිී මුනානං දැවම් උනානම් පිච්චිම් උනානම් පිනත්න්නේ ඒකෙස් ධර්මෝල ක්‍රියාකාරීතයයක් කොච්චර සාධාරණ හේතුවෙන්න්න පුුව කෙනෙක්කයිීමට තරහගේ සාධාරණයක් හෙද කියලා. මම මේවිට හැසිරුුණේ මං වැරදි කරේ සාධාරණන පැත්තක්ෙන්ද කියලා එහෙම කියන්න අපිට පුළුවන්කමක් නෑ. ඒ සාධාරණත්වය තියෙන තමන්ට සාපේක්ෂව. එතන තියෙන වැරද්ද තමයි ඒක සිද්ධවෙෙන් නැතිවිදිර තමන්ගේ හිත සකස් කරන්න ප්‍රමාද වුණා. ඒක සිද්ධවෙන් නැතිවිරට තමන්ගේ හිත සකස් කරන්න ප්‍රමාද වනා. පරසුවචනයක් කිව අනිත් පැත්තතිෙන් පසුුවචන දායක් කිවට පස්සේ. එතකට අපි කියනෝ මං පරිසුවචනයක් පක සාධරණය කියලා. නෑ ඒ සාධාරණ නෑ. පරුුවචන දයක් නෙවෙයි. තමන්ගේ අතපය කපලදාණ්ඩ ආවුත් යම් කිසි කෙනෙක් තමන්ගේ අතපය කපල දානකොට යම් කිසි කෙනෙක් කිසිම වැරද්දක් නොකර තමන්ගේ පැත්තිෙන් පීඩාකාරී කෙලෙස් ධර්මයක් තරහක් නූපදින විදිහයට හිතක් සකස් කරගන්න වැඩපිළි වෙලක් ධර්මය තුළ තියෙනවා අපේ ගැන කතා කරලා තියෙනවා එක ඔප්පු කළ පෙන්ඩලාතියෙනවා අනාත්ප සඥාව තුලින් අපි මේ බලාපොරොත්වෙන ඉලක්කයට ළඟාාවෙන්ඩ පුළුවන් බව අපි ඔප්පු කර පෙනලතින මෙන්න මෙහෙමයි ඒ ඉරක්කේ ළඟා වෙන්නේ කියලා. ඉතින් එක්්චර එහාට ළඟාාවෙන්ඩ පුළුවන්කමක් තියන මේ ධර්මයතුළින් පෝෂණය වෙන අයවිදිහට අනුන්ගේ පුංචි වචනයකට අනුගේ පුංචි ක්‍රියාවකට අපේ පැත්තෙන්. ඔය වගේ විනාස කාරී තත්ත්වයන් නං උදාකර ගන්නේ අපි හැම්ම වෙලාවකම වගේ දැනගණ්ඩ වෙනවා තේරුම්ගණ්ඩ වෙනවා මම. ධර්මය තුළින් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද ක්‍රියාත්මක කරගන්නට තරම් දක්ෂ වෙලා නෑ තාම මගේ මනසිකාරය නිවැදිවෙලා නෑ කියලා යෝනිසු මනසිකාරය කෙනෙ එක ඉතාමත්ම වැදගත් දෙයක්. අපේ මනස යහපත උදාකරවන ක්‍රියාවලියකට යන අයෝනිසු මනසිකාරය තුළින්. අපි අයහපත්දේ අයින් කරලා අපේ මනසම අපේ මනසම. අයෝනිසු මනසිකාරය අපි විනාසකරන අත්‍රවාරේ. නි මනසිරය අප සාර්ථක කරනවා එකම මනස ක්‍රියාත්මකෙන ආකාර දෙකක්කය හරියට හොඳ යාුවෙක් සහ නරකයාලුවෙක් වගේ නරක යාලුවෙක් අපිය නරකට පොළඹබන අතරවාරයේදී හොඳ යාලුවෙක් ක අපිව ඉතාමත්ම නිවැල තැනකට අපි මනසකාරය ගණ්ඩ ගොඩාක් දේවල් සිද්ධ කරන හොඳ යාළුවෙ අප ඉතාම හොඳ තැනකට නංවලා ඒ යහත් පුද්ගලයෙක් බවට පත් කරන්නට හැමදේම කරන අතරවාරේ නරක යාලුවෙක් අපිව දගෙනයන්ට උත්හ කරනවා අපාගාමී ගමනකට. ඒ වගේ අපිම නිර්මාණය කරගන්න භාවිතයෙන් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව ඒ දීලාතියන ක්‍රමවේද අනුව අපේම මනසිකාරය අයෝනිසෝ මනසිකාරයක ඉඳලා යෝනිසෝ මනසිකාරයයක් බවට පරිවර්තනය කරගන්නවා. එකතා පැහැදිලී මහා සතිපට්ටහන දේශනාවේදී න සාමාන්‍ය පුද්ගලයගේ මේ කාමලෝකයේ තියෙන වස්තුූන් පිළිබඳව, මාන්‍ය පුද්ගලයග තියන්නේ ඇහැට පේන රපයක් නට හැන බ්දයක් නාසේර දැන ගධයක් දිවර දැන් රසයක් සර දැන පහසක් වගේ දෙවර ගත් හම ඒවා පිළිබඳව තියෙන්නේ සාමාන්‍ය පුදගලයක්ගේ ඒවද ඇක්ක හම සතුට වීමක්. ඇලීමක් ග්‍රහණයවීම ඉතින් සතුට උපදිනවා. ඒ මනසිකාරය ප්‍රතිපාලයක් විදිර තමයි එයාට මේක ආදීනුව මොකූත්ත මගේ මනසට එන්න තිද සතුට උපදිනවා. ඒ උපදින සතුට හින්ද එය ඒ වස්තුේ ඇනවා. හරියට ඒ ඒ සත්තු ගත්තු තිරිසං සත්තු ඒ ඒ ආහාරත් එක්ක තමයි යලෙන්නේ හරකා තන කොලත් එක්ක ඇලුනට බල්ලා තනකොළත් එක්ක ප්‍රශ්නය නෑ යායට එක කිසි අව්‍යතාවයක් නෑ. හරකා බල්ලා මස්කට්ට ඇලුනට හරකට මස්කට්ට පිළිබඳ ප්‍රශ්නයක් නෑ ඒ එකක් ෙනගේ එකෙක්ක ෙනගේ ස්වභාවයන් එක එක සත්වයින්ගේ ස්වභාවයන් ඒ වගේම තමයි එක එක මානසිකත්වවල තියෙන ස්වභාවයන් අනුව තමයි ඒ ඒ අයට සතුටපතින්නේ ඒ මානසිකත්වයන් වල තියෙන ස්වභාව අනුව තමයි ඒඒ අයට සතුට උපදින්නේ අන්න ඒ උපදින සතුට ගැන හැම වෙලාවකම අපි විමසිරිමත්වෙන්න්නටඔනු මට නිවැරදිම සතුටද මේ උපදින්නේ කියලා මට නිවැරදිම සතුට නවේ නං උපදින්නේ ගැට ඩුවක්තිේ නො එතකොට මහා සතිපට්ාන සූත්‍ර දශනාවට අනුව ඔය උපදින සතුට ඒ සතුට හින්ද හිතර බලන් පොඩා යම් කි රපයක්දැක් හමට ලොකු සතුරක් ඇතව යි මගේ හිත ඒ ඇලි ඇලි ඇලියලීගේ යම් කිසි ගන්ධයක් යම් සබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ආදිය ක්‍රියාත්මක ඒවා අපේට අපේ ඉන්ද්‍රියන්නොල්ට අරමුණු වෙනකොට අපිට විශාල සතුරක් ඇතිවුණා අන්න ඒ සතුට නිසාවෙන් තමයි අපේවැ ඇලනේ. ඇලි ඇලිචදේ තමයි ඇිචදය තුළින් තමයි නැතුව බෑ කියලා ග්‍රහණය වුනේ අපේ හිතට යම් කිසි දෙයක් නැතුව බෑ කියලා ග්‍රහණය වුනොත්තහම නැතුව බෑ කියලා ග්‍රහණය වෙනදේ අපි අනිවාරයම නැතුව බෑ කියලා ග්‍රහණය වෙනද අපි අනිවාරයම ජීවිතයේ අසරණම අසරණ කරලා දානවා ජීවිතය ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් කරල දානවා ඒ නැතුව බෑ කියලා ග්‍රහණය වෙනද. ඔක්කොම් වෙන්න අපේ මනසිකාරය හින්ද සතුට උපදිනවා ඇලෙනවා ග්‍රහණය වෙන. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතුටඋපදින්නේ අයෝනිසු මාංසිකාරය හින්ද. ඇලන්නේ අයෝනිසු මනසිකාරය හින්ද ග්‍රහණය වෙන්නේ අයෝනිසු මාසිකාරය හින්ද. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කායානු පස්සන වේදනානු පස්සන චිත්තා අනුපස්සන දම්මා අනුපස්සනා කියන අනුපස්සනා වන් වර්ධනය කරනවා. ඒ අනුපස්සනාවන් වර්ධනය කරනකොට මොකද වෙන්නේ අර සතුට වෙනුවට කළ කිරීම ඇතිය වෙන. කල කිරම කලලා ැන්නේ මේවා කෙහි සතුටපදදි නෑද. ඇලීම වෙනුවට එතකොට ඇලිීම වෙනුවට නොැලීම ඇතිවුනම එකක්ම මනසිකාරය නු මේ එකක වෙන්නේ. කලින් තිබුණු මනසිකාරය එකම මනසිං මේක වෙන්නේ. කලින් තිබ්බේ අයෝනිසෝ මනසිකාරයක් මේක පරිවර්තනය උනාා යෝනිසූ මනසිකාරය බවට. කලින් තිබ අයෝනිසෝ මනසිකාරය පරිවර්තනය වඋුණා යෝනිසෝ මනචකාරය බවට. සතුට වනා කාමලෝකෙ වස්තුූන් කෙහි ඇලුනා ග්‍රහණය වුනාා දැන් ඒ වෙනුවට පොකදද වෙන්නේ කලකිරීම් ඇති වෙනවා. නොවැලෙනවා අතහැරෙනවා. වා ඇලනවා ග්‍රහණය වෙනවා එකක වස්තුූන් පිළිබඳව දැම්මකද වෙන්නේ සතුටුවීම වෙනුවට කලකිරෙනවා. ඇලීම වෙනුවට නොඇලෙනවා ග්‍රහණයවීම වෙනුවට අතහැරෙනවා. නෙක්කම්ම කියන තත්තට පත්වවෙන්නේ වෙන්න මේ නිබිධාව කෙල කියන මේවාගේ තියෙන අනර්ථයකායනු පස්සන වෙදන පපස්සන චිත්තානු පස්සන ම්මානු පස්සනා තුළි මේවාගේ සැබෑ තත්ත්ව අප මනසට ගෝචර වෙනකොට අපේ මනස, පිළිබඳ අවදි වෙනකොට පැහැදිලිවම අපිට ඒ මනසිකාරය නිවැරදි මනසිකාරය අපිට මේ දේවල්ල තියෙන සත්‍ය තත්ත්වය පහදල දෙනවා ඉතින් අපේ මනසමි කල්්‍යයන මිත්‍රය බවට පත්වෙනවා අපේ මනසම මොකද මේක බලන්ඩ මේක වෙනස් වෙන හැටි අපි තේරෙන්ඩ නෑැ පින්නත්න අපි වෙලාවට තාම යහපත දිර හැසිරෙන එකට මිනිස් අපටි කියෙන බහෝ හොද සත්පුර සසයක් කියලා අද හණ්ඩුවන පුද්ගලෙක් ෙන දෙවි කෙනෙක් වගේ කියෙන දෙවි කෙනෙක් වගේ ජීවත්වෙන අපිම වෙලාවකට යකෙක් වගේ වෙන හැටි සමහර අය අපිට එකම කියනවා අම් මේේ හොඳින් ඉන්නකොටනන් දෙවෙක් වගේ තරහා ගියාමන යහෙක් වගේ කියනවා එතුන එකම පුද්ගලයක් කොහොමද ඔය වගේ දොකාරෙකට හැසිරින් වෙලාවකට ඉතාම යහපත් කෙනෙක් විදිට හැසිරිලා තවත් වෙලාවට ඉතාමත්ම යහපත් කෙනෙක් විදිට හසිරෙනවා එකම පුද්ගලයා ඒතමයි යාගේ මනසි කාරයස්තියන වෙනස මනසිකාරය අනුවතමයි එයට එවැනි ආකාරයනො ඒකුත් විකාර විප්්‍රකාර තත්ත්වයන් වොලට පත්වෙන්ට සිද්ධරෙන්නේ. මේවා අපි ඉතා හොින් තේරුම් ගණඩුන් අපේ මනසිකාරය නිවැරදි නෝනොත් එහෙම අයෝනිසෝ මනසිකාරය ජීවත්තුනොත්තුන්ජීවිතය මේජීවිතයත් විනාස වෙලා සසර ජීවිතයත් වවිනාස වෙලා ඉතාමත්ම පීරිිත තත්වකට පත්වෙන ඉතාමත්ම පීරිි තත්වකට පත්ව ඉති කහි. අපි හැම්ම පැත්තකම් අපේ ජීවිත ඉතාමත්ම නිවල් කරගණ්ඩ න හැම පැත්තකින් අපේ ජීවිතය සකස් කරගණ්ඩෝන සකස් කරගෙන අපේ මනසිකාරය ඉතා නිවැදි මනසිකාරයයක් බවට පත් කර ග්ඩඕන. විතක්ක සන්ටාන සූත්‍රය ක්‍රියාත්මක වෙන මනසිකාරයක්. විදක්ක සන්ටාන සූත්‍රයේ තියන ක්‍රමවේද පහ ක්‍රියාත්මක වෙන මනසිකාරයක් හදා ගැනීමේ වැඩ පිළිවෙල අපි තුළින් නිර්මාණය ක ගණ් ඕන කුණු දැනගත්තර විතරක් බ තුළින් නිර්මාණය කරගණඩු අපි හැම වෙලයෝ බලන්නේ එක් තර කෝනෙකින් විතරයි ට මෙහම දෙයක් හිෙතිලා තිෙන වෙලාවාකට තුම රහතන් වහන්සේ දැන් පොසොන් පොහෝ දින එළඹමින් තියෙනවා අපි වැදගත් දේද ග්‍රහණය කරගෙන තියෙන්නේ කියලා මට හරි ලොකු සැකයක් ඇතිවෙන හුඟක් කළවට සකයක් නෙවේ එක සාධාරණ කරණාව මීතුමා රහතන් වහන්සේ ලංකාට වැඩම කරා ඒක හින්දා පොසොන් දවස අපි භාවිතා කරන්න මොකට ද මිහින් තලේ දකිඇන්ඩ හිතල වදනා කර ගණ්ඩයන්ට ඉතින් වැඩ්ඩි දෙනෙක් පොර අල්ලමින් පොර අල්ලමින් සහරලාට ලොකු තදබදයක් ඇතිකර ගණමින් අනේ පොසොන් දවසේමේ මිහින් තලාව කියන පර්වතය දැක ගණ්ඩෝනෑ කියලා. ඒ පර්වතය බලන්්ඩය න. මම මේක නින්දාවට පත්කරනවා නෙවෙේ. මේ පර්වතය දැක මිහිදු මහාරහතන් වහන්සේ ගැන දහසක්කඇත් වෙලා ්‍රද්ධාවක් උපදවා ගැනීම වටිනෝ ඒ දිනය ගැන ලොකු හැඟීමක් ඇතිකරගන්න එකත් වටි නෝ. නමුත් ඊට වැඩිය ගිලිහිච්ච දේවල් වගයක්ත්තින. බිහිදු මහරහතන් වහන්සේ ලක්පොලොවට වැඩම කරලා දේශනා කරපු මූලිකවම පලවනිියම්ම දේශනා කරපු ධර්මතාවගයක්ති නො ප්‍රේතවස්තු මානවස්තු ආදිය අනත්ත ලක්කන සූත්‍රය වගේ දේවල්. ති වෙසක්පු පොහෝදින පොසොන්පුන් පොහෝදින අපි දැනගත යුතු අපි අවධානය ොමු යුතු වැදගත්ම තැන එතන නෙවේ ද. මිදුු මහරහතන් වන්සේ ලක්තිවෙට ඇවිල්ලා පලවෙනිියම දේශනා කරපු දේවල්. මොනවද කියලා එ පලවනියම දේශනාකර සූත්‍රධානම ප්‍රේතවස්තු මාමනවස්තු අනත්ත ලක්කන සූත්‍රය ආද මේ දේවල් වලින් කොයි තරන්නම් අප ජීවිතය ඉතා නිවැරදි කරගන්නඩට අප පුළුවන්ද. එහම නිවැදි කරගඩ පුළුවන්කමක් තියන මේ ජීවිතය අප නිවැරදි කරගන්න නැත්තේ ඇයි අපි ඒ ගැන අවධානයම කරන්න නැතුව පරතේ ගැනවධනයම කරන්න සමහර අය සමහර අයට වැදගත් අය හම්බෙනවා. ඒ වැදගත්ත අය හම්බුුණ හම ලොකු වැඩක් කරපුය වැදගත්ත කියලා කියන්නේ රටේ ලෝකේ නමදිනඩ වැඩකරපු මහා හොඳ නිර්මාණ කරපු අය හම්බෙනවා. අන්නේ හොඳ නිර්මාණ කරනණ අය හම්බුුණ හම මොකද වෙන්නේ ඒ අය? මෙට මේ වගේ සම්මඛ පරීක්ෂණ වලට ලක්වෙනවා. ලක්වෙනකොට සමහරය කතා කරන්නේ ය ගම්ම කොහෙද ඉන්න තාතකොහදඉන්න ගම කොහෙද කණ්ඩ ආසමනහද ඔන්හ වගේ වැදගම්මකට නැති දේවල් පිළිබඳ අවධනයමකට එයා ඒ දක්්‍යතාවයන් වර්ධනකරගණඩ කරපු කැපකිරීම පිළිබඳව කිසිම ආකාරයක සොයා බැලීමක් කරන්නේ නෑ. ඉතින් අන්න ඒක හින්දා අපි. ඒවා පිළිබඳව අවධානයම කරඩ ඕනේ. පොසොන් පුන් පොහෝදිීන් අපේ අවධානයොම වයුත්තේ මහිදු මහරහතන් වහන්සේ වැඩම කරපු පර්වතයට වැඩිය ඇවිල දේශනා කරපු දේමක්ද කියලා. පොසොන් පුන් පහෝධීන් අප අවධන ොමයුත්ව මහිදු මහාරහතන් වහන්සේ දේශනාකරපු ධර්මයම කක්ද කිය එක ගැනහි අපේ අවධනයොම් කරගත යුතු තියන්නේ ඉතින් ඒවා ඔකෝම අප අපේ ජීවිතයට එක කරගෙන මේ ජීවිතය සාර්ථක කරගඩ. සසරජවිතය සූපත් කරගණ්ඩ අපි වි ආල කැපකිරීමක් සිද්ධ කළ තුතියෙනවා. එයද විතක්ක සන්ටාන සූත්‍රය තියෙන කාරණාවන් ක්‍රියාත්මක වෙන ආකාරය මනසක් තමන්ගි තුළි නිර්මාණය කරගන්ඩ අධෂ්ඨාන කරගණ්ඩ සඳහා. අවශ්‍ය කරන ශක්තිය ධෛරය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව හැම දෙනාටම ලැබේවා කලබි ප්‍රාර්ථනා කරනවා. අදත් නිවසේන්ද ධර්මස්ත්‍රණය කරපු පින්න්නන්ත පිරිස හැම දෙනම කල්පනාවට ගණඩන. අප අපේ ජීවිතය නිවැරදි කර ග්ඩ මේ ධර්ම දේශනාව තුළින් කරුණු එකතු කරගෙන කාය නිවැදි කරගන්නකොට වචනය නිවැදි කර ගන්නකොට කයිෙන් කරන දවල් වචනයෙන් කරන දේවල් මනසිං කෙරන දවල් නිවැරදි කර ගන්නකොට ඒ නිවැරදිර ගැනිත්ක් අපි තුළ බොහෝ පින්ඩස්සෙන ඉතිඒ සඳහා දායකත්ය ලබා දුන්න පින්නන්ත පිරිසට බොහෝ පින්ඩස්සෙනවා. මොකද ඒ ධර්මය තමන්ට ජීවිතයට ලබා න්න සංසාර ජීවිතයේම වඩ තිබ බොහෝ වියසන වැල කෙනවා ධර්මයක් තමක්ගේ ජීතයට එක තුනත්. ඒයකින් අද දවසේ අප ඒදායකත්වය ලබාදුු ඇත්තන්ට පි තුළ ජනිතුනාව ධර්ම දේශ කිරීම ධර්මස්්‍රවය කිරීමින් ජනතුනාව සියල පුුණ ශක්තිීෙන් අනමුෝදන් වඒවා කියල ප්‍රාර්ථනා කරමු. එ අත්තන්ට උතුම් ධර්මබෝධය සඳහාම මේ සියලු පුුණණ ශක්තියන් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. තින් අද දවසේ මේ ධර්මදේශනාවේ දායකත්වය ලබා දෙන්නේ. කළුතර උතුර වීල් ගොඩ දිලිනි ලිපිනයේ පදිංචි. මව්පියන් කෙළයි සඳහන් කළ තියෙන්නේ හර්ස ප්‍රසාත් කන්නංගර තම පුතනුවන්ට නිදුක් විරෝගී චිරජීවන ලැබේවා කියල ප්‍රාර්ථනා කරනටත් සපලවන වාසනාවන් අනාගතයකට තිවිරත්නේ ආශිරවාදය ලබා ගැනීමටත් ඒ දා අබරපුතුනුවන්ගේ මෞත් මෞ්පියන් විසින් තමයි අදවසේ ධර්මදේශනාව දායකත්වය ලබාගන්නන්නේ දේශකන් වහන්සේතු මහ සංගරත්නය නි විරෝගී චිරජවන පාර්ථනා කිරීමත්. සුජිවත්ව සිටි අප සියලු දෙනාගීම පැතුමන් සපලවී ධර්මාබෝධය ඇතිවී සසරෙන් එතරවීමට මෙම කොසලේ පාරමිතා ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරනවා කියල සඳහන් කලා තියෙනවා. තිං ලක් වැසි ලෝව වැසි සියරදිනාට මුතුම් ධර්මාබෝධය ලබා ගැනීමට හේතුවේවා කිය නර්මුණින් ධර්මදේශනාය දායකතවය දන්නවා ඇති එය බලා පපෘත්වය ආකාරයටම හර්ස ප්‍රසාත් කන්නංගර පුතුුවට නිදක් නිරෝගී චරජවන ලබේවා සජයවත් වාසකර හැමදිනට නිදුක් නිරගීචරජවන බවා නමින් ිය පල්ලෝගාව සිරම ාත මිත්‍රා ිත්මේ පින්න්න මුදන්නේවා හැදිනාට මුතුම් නිියවනි සැසෙන්ට මේ පින් හේතුවේවා කලපි හැම දෙනම් ප්‍රාර්ථනා කර හැදිනාට තිරුවන් සරයි.